ඔන්නේ නං අද අපි ආවේ සුපිරිම සුපිරි බෝට්ටු බතක් කණ්ඩායි. ගිහිල්ලා කාලම පෙන්නන්නම්කෝ. මුදු ජීවිතේදී දීවරය බෝට්ටුවේදී මේ විදියට තමයි කන්නේ. මිරිසට හොඳට මාළුවට තැවරෙන්න උකුවට හදලා තියෙනවා. ඒ හොද්දත් එක්ක පතෝල කිරට. හුංගෝ තෙම්පරාදුවක් එක්ක බෝට්ටු බත් කරියක් කණ්ඩයි. නිහල්ලයි මේ හුංග වර්ග කිහිපයක්ම ඉන්නව නේද? ඔව් හුංග වර්ග කිහිපයක් ඉන්නා. මේක මුදු හුංග. තව ඉන්න වැව්වලත් ඉන්නවා. කරත් මිරිදිය. ආ මිරිදිය හුංග නේ. ඔව් ඒක කළුයි. මේක වගේ නෙමෙයි. ඒකත් මේ වගේ තමයි කළු පාටයි. කළු පාටයි නේ. ඔව් මේ අර තියෙනවා. අර කාඟුළු වගේම කටු තුන තුන් පැත්තට ඒ විදිහටමයි තියෙන්නේ නේ. තියෙන්නේ අනිත් එක අර මේගොල්ලන්ගේ අර මේ රැවුල් ගස් තියෙනවා නේ. මේගොල්ලෝ අර ස්නිෆර්ස් ලානේ. මේ කෑම සුවඳ හොයලා යන කට්ටිය නේ. ඔව් තුන්ගේ අනිත් තුන්ගේ තේ හැම වගේ මාළු වර්ග හැම එකෙම මේ වගේ රැවුල තියෙනවා. රැවුල තියෙනවා. ඒ එකම කුලේ සෙට් එක නේද? යාළුවනේ බලාගන්න හුංග මාළු උයනවා නම් අනිවාර්යෙන්ම අඟුලුවෝ ඒ වගේ මේ සෙවල තියෙන මාළු උයද්දී අනිවාර්යෙන්ම ලුණු අත ගාලා ගොරක දාලා සෙවල ඇරලා තමයි මාළුවව හොදලා උයන්න ගන්න ඕන. දැන් ඒ දේ තමයි මේ අය කරන්නේ. දැන් කටු ටික හොඳට කපා ගත්තේ නැත්නම් අයි ඔය වගේ අත ගන්න හම් වෙන්නේ නැහැ ඔයාලා නේ. කටු වැඩක් නැහැ නං කතා අපි ගන්න හම් වෙන්නේ නැහැ. ඔව්. ඒක නිසා අනිවාර්යයෙන්ම කටු ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි කරමල්ලේ ඉතුරු ටික අයින් කරන්නේ. ඔව්. මාඩු දින වලට කට්ටියට අවතර ගන්න ඉදියා අපිට. එතකොට ඔය විදිහට බෑන් කේක් ලෙවරියා දෝස ඕනම දෙයක් හදන්න පුළුවන්. හදලා දෙනවා නිකන් කට්ටියට අවශ්‍ය කරන දෙයක් කට්ටියෙන් අහලා. ඉල්ල නැහැ දිනේ මොනවද හදලා ඉල්ල නැහැ. අනිවාර්යෙන්ම ඉල්ලනවා. අද මේ දේ කරපු ගියම කියනවා. ඉතින් හැම දෙයක්ම ඉතින් කරලා දෙනවා කට්ටියට කෑමට. රයිස් අර එබි ඕනම දෙවල් ඕනම දෙයක් හදලා දෙනවා. ඉතින් එහෙම තමයි. ඉතින් මේ මොකද අර ගෙදර තියෙන තත්ත්වෙම නිමාඩු වෙලාවට ඒනම හදලා දෙනවා. සෙවල ගතිය යන්නේ නැති නිසා කීප සැරයක්ම හොද ගන්න වෙනවා. හුංගෝ මිරිසට විව්වට පස්සේ එකට ගැලපෙන්න කිරි හොද්දක් ගහන්න යන්නේ පතෝල. යාළුවනේ එහෙනම් දැන් පතෝල ටිකත් කපාගෙන ඉවරයි. මේක හොදලා ගත්තට පස්සේ ඊට පස්සේ උයා ගන්නයි තියෙන්නේ.
වන් ෂොට් ට්‍රවුමට කඩනවනේ. ගෙවල් වල නම් ඉතින් පණ දාගෙන ගහනවනේ. ගෙවල් වල ගෑනු යන්න ගියාම ඒ පණ දාගෙන ගහනවනේ. අයියා ඒක පොඩ්ඩක් කියන්න. පොල් ගෙඩි ඔයගොල්ලෝ ගහන්නේ කොහොමද හරියට ට්‍රවුමට කැඩෙන්න? ඉරි දිනවා. ඉරි තුනක් තියෙනනේ. ඉරි තුනේ එක පැත්තක් තියෙනවා. එක පැත්තක් තියෙනවා ගහපුවාම කොට පැත්තද? ඉරි තුනෙන් කොට පැත්ත. කොට ඉර තියෙන පැත්තනේ. ඒ පැත්තට තමයි හරි මැදට ගහන්නේ. වන් ෂොට් ට්‍රවුමට පැලනවනේ. මේ බාන්න ලස්සනට පැරලා දෙන බැලිලි. කපාගෙන ඒ වගේම පතෝලත් කපාගෙන දැන් ඊගාවට අඩු වැඩිය ටික දාලා ලෑස්ති කරගන්නයි යන්නේ මාළු හොද්ද ලිපේ තියන්න. ඉතින්ම රම්පේ කපලා දාගත්තා ඊගාවට අවුමිරිස්. කරපිංචත් ಜಾති දෙකටම දාගන්නයි යන්න. දැන් ලුණු ටිකක් කපලා ඉවරයි. මාළු එකටයි පතෝල එකටයි ලුණුත් දාගන්න. මම දැන් ඊගාවට සුදු ලුණු. දැන් අයියේ ඊගාවට මොකද කරන්නේ? ඊගාවට වැඩි දාලා හැක්කලා තුන පාඩු වැඩි ටිකනේ. ඔන්න ඉතින් දැන් තුන පා අඩු වැඩි ටික දාන්නයි යන්නේ. අපි බලමු කොච්චර ප්‍රමාණවල දානවද කියලා. ඔන්න දැන් අපි ලුණු පදමට දාගත්ත මාළු එකට. පතෝල එකට දාන්නේ නැද්ද අයියා? පතෝල එකට දාන්නේ නැහැ. පතෝලෙන් තැම්පෙනවා. හොරයි. ඒ කියන්නේ පතෝලේ තැම්මුණට පස්සේ ලුණු දාන්න. ලුණු දාන්න. ඔන්න බලන්න ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මාළුන්ට වේලාසෙනි ලුණු දැම්මට පතෝල එකට ලුණු දාන්නේ නැහැ. මොකද පතෝල හයි වෙනවලු. තැම්බෙන්න හොරයිලු. තැම්මුණාට පස්සෙලු පතෝල එකට ලුණු දාන්නේ. ඊගාවට මොකද අයියා මාළු? උළුහල්නේ. ඔන්න උළුහල් දාගත්තා. ඊළඟට ගොරකනේ. මොකද මේ වගේ පෙරට මාළු කියද්දි අනිවාර්යයෙන්ම ගොරක මඩුවෝ හුංගෝ ආන්දු ඒ වගේ කියන්නේ සෙවල මාළු. සෙවල මාළු වලට කියන්නේ හින්දල වෙන මාළුන්ට ගොරක තමයි දාන්නේ. ගොරක අනිවාර්යයෙන්ම. ඔන්න දැන් ඊගාවට වංගෙඩියට එන්සල් දාගත්තා. ආයි කුරුඳු පොතුත් දාගන්නවා. ඒ ජාති දෙක දාය වැටෙන්නේ එකට. ඒ ජාති දෙක දාගන්න. මේ ජාති දෙක දාගෙන හොඳින් කොටා ගන්න. ඔන්න අපි හුංගෝ එකට එන්සාලුයි කුරුඳු පොති හොඳින් තලාගෙන දාගත්තා. තුන පාකුඩුනේ. තම මින්මවල් නෑ ඔයාගේ හිතේ මින්මට තමයි දාන්නේ කුරුද්දට. ඔව්. මින්මවල් කර කර ඉන්න වෙලාවක් නැහැ නේ. ඊළඟට කහ තමා දාගන්නේ. වැඩිපුර දාගත්තනේ පතෝල එකට. ඉතින් ඊළඟට මාළු එකට ගම්බිරිස් දාගන්න. ගම්බිරිස් නම් අර රටිය වැඩිපුර වැටෙනවනේ මාළු එකට. ඊළඟට ඔන්න මිරිස් කුඩු. ඒකයි ආ මිරිසට හදන ඉඳට ආ වැඩිපුර යනවනේ. ඔව්. මම දැන් මාළු එකට අවශ්‍ය කලමනා ටික සෑහෙන දුරට දාලා තියෙනවා. අපි බලමු ඊළඟට මොකද කරන්න කියලා. ඊළඟට පොල් තෙල් නේද අයියා? පොල් තෙල් දාලා දෙලින් මනවා අපි. පොල් තෙල් මේ ඒ කියන්නේ අයියා පොල් තෙල් තියලා රත් කරලා නැතුව ඔහොමම පොල් තෙල් එක දානවා නේ. ඔව් පොල් තෙල් මේකම දාලා කනන්න. ওই විදියට දාදි අනන්න ලේසි නේ. පේස්ට් එක වගේ හැදෙනවා නේ. ඔන්න බලන්න මේ සෙවල තියෙන මාළු වර්ග උයනකොට මෙන්න මේ ක්‍රමයට උයලා බලන්න. සුපිරියට එයි. එතකොට තමයි නේ අයියා අර හොඳට තැවරිලා එන්නේ මාළු වර්ග. මාළු වර්ග හොඳට තැවරිලා එන්නේ.
ඔන්න බලන්න හොඳට දැන් අඩු වැඩිය ටික මාළුවට හොඳට තැවරිලා තියෙනවා. අර අත හොද ගන්න ප්‍රමාණයට වතුර ටිකක් දැම්ම නම් ඇති නේ අයියේ. දැන් හුංගන්ගේ වැඩේ හරිද අයියේ? ලිපේ තැන්ද තියෙන්නේ. නෑ යාළුවෝ නේ දැන් හුංගන්ගේ වැඩේ හරි. හුංගන්ට අවශ්‍ය ඒ කලමනා ටික දාලා සුපිරි පාටක් තියෙන්නේ දැන් ලිපේ තියාගන්න යන්නේ. ඊගාවට පොල් ටික මිරික ගන්නයි යන්නේ. ඔකේ අය කිරි වර්ග දෙක වෙන් කර ගන්නවා නේ ඔය. ඔව් කිරි වර්ග වෙන් කර ගන්නවා. මොකද පතෝල එකට පහු කිරින් ලිපේ තියලා ඒක තැඹුණට තමයි ඉස්කිරි දාන්නේ. ඉස්කිරි දාන්නේ නේ. ඔව්. මාළුන්ට මාළුන්ට කිරි මිටක් ඉස්කිරි මිටක් විතර තමයි දාන්නේ. ඒක නිකන් හින්දල වගේ අහු යන්නේ. හින්දල වගේ උයන්නේ. ඔව්. අයිය ඔයගොල්ලෝ මේ රස්සාවට ඇද්දි පොල් ගෙඩි කීයක් විතර ගෙනිනව? පොල් ගෙඩි මේ පාර අපි අරන් යනවා 180ක්. 180. ඔව්. මාසේ කාමාරකට දෙහිකට ඇති වෙන්නත් හැබැයි නේද? ඔව්. 180ක් අරන් යනවා. තාසකට ඉතින් පොල් ගෙඩි තුනක්. යාළුවනේ ඔන්න ඉතින් නිහල් අයියා වැඩේ දෙනවා ලස්සනට. වැඩේ දැන් භාගයකට වඩා අවසානයි වැඩේ කරලා. හොඳ සුවඳක් එනවා මෙතන ඉන්න බෑ. ඉතින් මාළු එක හොඳට තැම්බීගෙන කරගෙන එනකොට එන සුවඳ හොඳ සුවඳක් එක්ක එන්නේ. ඉතින් අපි බලමුකෝ බලන්න ඉව්වට පස්සේ කොහොමද කියලා. ලේසියෙන් ගොඩබිමින් ඉන්න ඕගොල්ලන්ට නම් ඉතින් මේ බෝට්ටුවක උයාගෙන කන කෑමක් නම් ඉතින් ආයි කන්න හම්බෙන්නේ නැහැ. ආයි ඉතින් කියලා වැඩක් නෑ. සුපිරිම තමයි. ඊළඟට පතෝල එකට කිවි දාගෙන පතෝල එකත් ලිපේ තියාගන්න යන්නේ. පේනවනේ දුම දාගෙන එන්නේ. හොඳම සුවඳක් එන්නේ ඉතින්. පේනවනේ බුබුලු දාගෙන නටන හුංගෝ කරියේ. තෙම්පරාදුවක් විදියට වගේ තමයි හදන්නේ. වැඩිය හොදි තියන්නේ නැතුව තමයි හදන්නේ යන්නේ. කොහොමද පාට පෙනුම? සුපිරියට ඇතිනේ. දීවර යාත්‍රාවක මුළු තැංගේ මේ තියෙන්නේ බලන්න. අද පිටත් වෙන්න හැම දෙයක්ම සූදානම් කරලා තියෙන්නේ. මම මේ ලිප් වල මේ විදියට ජකඩ පට්ටම් වලින් රවුම් හදලා තියෙන්නේ ඇයි කියලාත් මම මීට ඉස්සරේ ඔයගොල්ලන්ට කියලා දීලා තිනවා. ඒ වගේම මේ විදියට රාක්ක මේ ගැඹුරින් දාලා තියෙන්නේ. මේවල බඩු මුට්ටු වතුර යද්දි පැද්දෙද්දි මේ වැටෙන්නේ නැතුව යන්නේ. මම මෙතන ලයිට් එක දාලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. නෑ යාළුවනේ මේ තියෙන්නේ මේ පල්ලෙ මේ රාක්කවල බෝතල් ඔක්කොම අඩු කරලා තියෙන්නේ. මේ බඩු මුට්ටු මුකුත් වැටෙන්නේ නැතුව යන්න. යාළුවනේ මේ තියෙන්නේ මේ කුස්සිය තියෙන පැත්තට අනිත් පැත්තේ දකුණු පැත්තේ මේ ස්ටෝර් කාමරේ. පේනවනේ පොල් තෙල් වර්ග, ඒ අවශ්‍ය කලබනා. මේ පේනවනේ ඉදියාප්ප හදන්න මේ ඉදියාප්ප අට්ටිපව අරගෙන යන්නේ. මේ පිට්ටු හදන්න පිට්ටු මේවා. මේ හැම දෙයක්ම ගෙදරක අහු යාගෙන කනවා වගේ Tamanට ඕන දේවල් හදාගන්න මේ හැම දෙයක්ම මේ පන්නේට ගහනවනේ. දැල්ලෝ නේද? ඔව් දැල්ලෝ. ඒ දැල්ලෝ ඔක්කොම ස්ටොක් කරගෙන යන්නේ. හැම දෙයක්ම මේ ස්ටෝර් කාමරේ විදිහට තමයි මේක පාවිච්චි කරන්නේ. මේ ඔයගොල්ලන්ට පේන්නේ එන්ජින් රූම් එක. එන්ජින් රූම් එක ඇතුළෙත් ඒ අවශ්‍ය වැඩ කටයුතු ටික කරගෙන යනවා මේ ස්කීපර් මහත්තයා. අද බෝට්ටුව පිටත් වෙනවා. ඒ හින්දා මේ බෝට්ටු යන දීවරයෝ කඩිමුඩියේ එයාලගේ අවශ්‍ය බඩු මුට්ටු ටික ලෑස්ති කරගන්නවා. මොකද අද පිටත් වෙන හින්දා. අයියේ මොකද්ද අයියේ ඔය හදන්නේ? මම කාවියරෙන් දාන දැල් හදන්නේ. කාවියට දාන එකද? ඒ කියන්නේ අපිට මේ පොඩ්ඩක් බලන්න පුළුවන්ද එකක් කාවියක්? ආ මේ තියෙන මේ වගේ. ඔන්න මේ බලන්න
මේ කාවිය වට කරලා මේ විදියට මේ 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 මන්දෙන් දැලක් වගේ හදනව නේද? ඔව් මේ මේ තොන්නුර තමයි මන්ද දාලා ලෝන්නේට දාන්න. හා හා. පාවිලා හිටින්න. ඇයි ඒ කාවියට නිකම්ම කාවියකට ගහන්න නැතුව ඔහම දාන්නේ? මේක කැඩිලා නැහින්ද කාවිය? කාවිය කැඩිලා. ආ, ඉබිලා නැහින්ද නේ? ඔන්න ඒක තමයි හේතුව මේ කාවි හැම එකක්ම මේ විදියට මන්දෙන් ආවරණයක් හදලා තමයි කාවි වතුරට බස්සන්නේ. මේ විදියට හදන දේ තමයි මේ දැන් අයියා මේ ගොතන්නේ. දැල වියනවා වගේ තමයි නේ අයියා. යාළුවනේ මේ පේනවද? මේ මොනවාද කියලා? මේ තියෙන්නේ මාළුම්ම බෝට්ටුවට උස්සලා ඇදලා ගන්න ඇවුලුම් බිලි. පේනවනේ. අඩි ගානක් දිගට හදලා තියෙන්නේ බෝට්ටුවේ උඩ ඉඳලා වතුරේ ඉන්න මාළුවව දෙන්න දෙපැත්තෙන් මාළුවට අමුණලා උඩට ඇදලා ගන්න ඇවුලුම් බිලි තමයි මේ තියෙන්නේ. හොඳ සවිශක්තිමත්ව හදලා තියෙන්නේ මොකද දැවැන්ත කිලෝ 40 50ට වැඩි කිලෝ 100 ගණන් 200 ගණන් විශාල මත්ස්‍යව තමයි මේ බෝට්ටුවට උස්සලා ගන්න ඕන. එහෙනම් හොඳට ශක්තිමත්ව මේවා හදලා තියෙන්නේ. අකුරට තිතට හරියට වැඩේ වෙන්න ඕන මොකද මුහුද මැද තනියම සටනක් තමයි මේගොල්ලෝ දෙන්නේ. ඒ හින්දා හැම දෙයක්ම නූලට හරියටම වැඩේ කරගෙන තමයි ඒගොල්ලෝ ගොඩ බිමින් පිටත් වෙන්නේ. එසේ මෙසේ ලේසි වැඩක් නෙමෙයි මේ දීවරය කරන්නේ. මහා මුහුදත් එක්ක සටන් කරලා රටට අස්වැන්න තමයි ගේන්නේ. ඒ කියන්නේ නිකනුත් නෙමෙයි රටට ඩොලර් ගේන්න තමයි මේගොල්ලෝ මේ යන්නේ. අපිට දැන් මේක නම් මං හිතන්නේ දවස් 70ක් 80ක් විතර යයි යනවා. ඔව් ගමන යන්න දවස් කීයක් විතර යනවා? යන්න දවස් 10ක් 15ක් විතර යනවා. ඊට පස්සේ රස්සාව කරා. ඊට පස්සේ රස්සා. එන්නත් ඒ වගේම යනවා. ඔව්. ආ ඒ විදිහට තමයි මේ දවස් ගන්න මාස දෙක සෙට් කරගෙන යන්නේ ඔයගොල්ලෝ. තෙල් සාමාන්‍යයෙන් කොච්චරක් විතර ගහනවද අපි? දැන් මේකට තෙල් ලීටර 12500ක් ගහන්න පුළුවන්. දැන් අපි දැනට 12ක් ගහලා තියෙනවා. 12ක් ගහලා තියෙනවා. ඒක ඇතිනේ නේද? ඇති ගිහින්. ඔව්. වතුර ඒ වගේ බොණ්ඩ ගිනින වතුරයි ඔයගොල්ලොන්ට ඒ සෝදන්න කරන්න උයන්න කරන්න ඒ වතුර වෙන වෙනම නේද ගිනියන්නේ? ඔව්. ඒක කොච්චරක් විතර ගිනිනවද? අපේ බෝතල් වතුර අර එක පෙට්ටියක හතරක් තියෙනවා. ඒවා 60ක් ගෙනියන. 60ක්. ඒ කියන්නේ ලීටර 5 බෝතල් හතරක් තියෙන කේස් 60ක්. 60ක් ගෙනියන. සැහැන්න වතුර ප්‍රමාණයක් ගිනිනවා. ඒක කොම් බොන්න තමයි පානි කරන වතුර නේ. නැද නාන්නංග සෝදනේ ඒ වගේ වැඩ වලට ගන්න වතුර කොච්චරද ගිනිනේ? ඒවා ලීටර 6000ක් විතර තියෙනවා. ටැංකියේ බෝට්ටුවේ ස්ටොක් කරන් යනවා. දෙපැත්තේ ටැංක දෙකක් තියෙනවා. ඒ දෙකේ 3000 6000ක් තියෙනවා. ගහගෙන යනනේ. අපි කෑමට ඒ අර මාස දෙකට ඇති වෙන්න හාල් නම් දා ගන්නවා 200ක් විතර කිලෝ. කිලෝ 200ක්. ඔව්. ඊට පස්සේ පොල් ගෙඩි 180ක් 90ක් සීනි කිලෝ 40ක් විතර පරිප්පු තේකොළ පරිප්පු ඒ හැම දෙයක්ම ඉන අල ලුණු එහෙම කොච්චර ගිනිනවා? ලුණු කිලෝ ගෙනියනවා 20ක්. 20ක්. අල 15ක්. අල 15ක් විතර ගිනිනවා. ඔව්. ගොඩක් වෙලාවට ගිනියන්නේ කල් තියා ගන්න පුළුවන් කෑම තමයි නේද ගිනිනේ. හොඳ මේවා තමයි අපි තෝරලා ගන්න. ලෙඩක් දුකක් හදිසි එහෙම වෙන්නේ නැහැ. හෙම්බිරිස්සාවක් හරි හැදුනොත් බෙහෙත් මොන හරි ගිනිනවද? ඔව්. අපේ ෆාමසියේ ලිස්ට් එකක් තියෙනවා. ඒ ලිස්ට් එකේ දීපුවාම හැම ලෙඩකටම බෙහෙත් ඒගොල්ලෝ දෙනවා. ඒ බෙහෙත් පැක් එකක් වෙනම අරන් යනවා. වෙනම අරන් යනවා. අමොකක් හරි වුණොත් ඒ බෙහෙත මේකටයි ගන්න කියලා ඕගොල්ලෝ දෙනවා. ඔව්. එයාලා ලියලා දෙනවා ඔක්කොම. ඔව්. ආ ඒ විදිහට තමයි බෙහෙත් ටිකක් අරගෙන යන්නේ නේ. ඔන්න ඉතින් යාළුවනේ හුංගෝ තෙලට, ඒ කියන්නේ මිරිසට හොඳට හොඳට මාළුවට තැවරෙන්න උකුවට හදලා තියෙනවා. ඒ හොද්දත් එක්ක පතෝල කිරට වැඩේ උයලා ඉවරයි දැන්. දැන් අපි පැත්තකින් ඒ ව්‍යංජන ටික බෙදාගෙන බලමුකො කොහොමද කියලා. ගානට පදමට බත් එකත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ බලන්නකො කොහොමද කියලා. හුංගෝ තෙල් දාලා තියෙන්නේ. ඉතින් ආයි මිරිසට හොඳ සැරට හුංගෝ ටික ආයි පදමට තියෙනවා. ඊගාවට ඔන්න තියෙනවා පතෝල ටික. කිරට උයලා තියෙන්නේ.
හරි අයියා thank you ඔන්න ඉතින් යාළුවනේ පේනවද බත් එක මම බෙදා ගත්ත අපිට නිහල් අයියා බෙදලා දුන්නා දැන් කාලම පෙන්නන්නම්කො කොහොමද කියලා සුපිරි සුවඳක් එන්නේ ආ ඉතින් කියලා වැඩක් නැහැ කටක් දෙකක් කාලම පෙන්නන්නම් ඔන්න ඉතින් යාළුවනේ නිහල් අයියා හදපු බෝට්ටු බත ආයි සුපිරියටම සුවඳ තියෙනවා ආයි පෙනුමයි හැම දෙයක්ම තියෙනවා මූදු ජීවිතයේදී දීවරයෝ බෝට්ටුවේදී මේ විදිහට තමයි කන්නේ මේ වගේ ලොකු බොකු පිඟන් තමයි ගිනියන්නේ මොකද හේතුව අපේ ගෙවල් වල කනෝ වගේ පැතිලි පිඟන් වල කන්න බෑ බෝට්ටුව පැද්දෙනකොට රළ ගහනකොට මේ වලින් හැලෙන්න පුළුවන් කෑම එහෙනම් බෝට්ටුව හැලුනම බෝට්ටුව අස්පස් කරන්න ඒගොල්ලන්ට වෙලා නැහැ එහෙනම් මේ වගේ බොකු පිඟන් වල තමයි දීවරයෝ කෑම කන්නේ එහෙනම් මට කෙලත් වෙනවා කතා කරන්න විදියකුත් නැහැ මම මේක කාලම පෙන්නන්නම් පළවෙනි කට කොහොමද කියලා ඉස්සරින්ම හුංගෝ මාළු කෑල්ලක් කාලා පෙන්නන්නම්කො කොහොමද කියලා ඔන්න යාළුවනේ හුංගෝ මාළු ඕගොල්ලන්ටත් ඕනනම් දෙන්නම් පොඩි කෑල්ලක් කාලා බලන්නකො සුපිරි තමයි ඉතින් කියලා වැඩක් නැහැ ආයි කතා කරන්න දෙයක් නැහැ සුපිරි රසක් තියෙන පතොලේ කිනුත් ටිකක් කාලා පෙන්නන්නම්කො මාර රහය ගෙවල් වල ඇත්තටම ගෙවල් වල හදනකොට මේ කෑම එකේ වෙනස තමයි ගෙවල් වල අපි අරපිරිම ඇස්මට ගෙදර අම්මලා අපේ වයිෆ්ලා එහෙම හදනකොට පොඩ්ඩක් අඩු වැඩිය දානවා අඩුයි. නමුත් බෝට්ටු ජීවිතේදී එහෙම අඩු වැඩිය කියලා මැනලා දාන්නේ නැහැ කවමදාවත්. හිතුව මිම්මට රසට සැරට ඕනනම් සැරට දැවිල්ලට ඕනනම් දැවිල්ලට ගම්බිරිස් වැඩියෙන්ද ඒ අවශ්‍ය විදියට හිතුමනාපට දාලා හොඳට කෑම එක රසට කණ්ඩායි මොකද බෝට්ටුවේදී මහන්සි වෙනවනේ ගොඩක් වෙලාවට. මහන්සි වෙන හින්දා රසට කෑම වෙලක් කන්න තමයි මේ දීවරු හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. මම පළවෙනි බත් කට කාලා පෙන්නන්නම්කො. නම්බර් එකයි ආ සුපිරි තමයි කියලා වැඩක් නැහැ. නියම අයියා සුපිරි. එහෙනම් යාළුවනේ අද බෝට්ටු බතක් අපිට හදලා දුන්නේ මේ නිහල් අයියා තමයි. නිහල් අයියාට ගොඩක් ස්තුතියි නිහල් අයියා. එහෙනම් ඔයා මේ මුහුදු ගමන ගිහිල්ලා සාර්ථකව ඔයාලගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් එහෙනම් යාළුවනේ හුංගෝ තෙම්පරාදුවක් එක්ක සුපිරි බෝට්ටු බත් කරියා කෑවා. ආයි කියලා වැඩක් නැහැ. රස ගැන නම් කතා කරලා වැඩක් නැහැ. කෝකියා මෙයා තමයි සුපිරි රහකට කෑම ටික කෑවා. හොඳ වේලා කතා කරන්න දෙයක් නැහැ. බෝට්ටු බතක් කනවා කියලා කියන්නේ ආයි ගෙදරක ඉඳන් කෑමක් කනවා වගේ නෙමෙයි මේ බෝට්ටුවක් උඩ නැගෙන වතුරේ පැද්දි පැද්දි බෝට්ටුවක බතක් කෑම ඒක අමුතුම ආස්වාදයක් අමුතුම අත්දැකීමක්. ඕගොල්ලන්ටත් කවදාරි දවසක ලබා ගන්න පුළුවන් නම් ඒ දේ ලබා ගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඕගොල්ලන්ට ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අයියේ එහෙනම් ඔයාලට සුභ ගමන්. Thank you.